आयबोवान कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुखया सियत रात्रि प्रवृत्ति विकाशय में मम कविंदु विजयवर्धन प्रथमेन सिनास्तान पुटिन युक्रेन आक्रमणे आरंभाय युक्रेन आगनुवर एतलु नगर रसक महापिपिरेम तुवाल लबू सेबलुंट रुदिरे देन्न एक्वान्न युक्रेन जनपति इल्लाय तम ग्वान सीमाव रख गनीमत गोलिय नायकिन्गे युतुकमक युक्रेन जनपति पवसाय लोक बोरतेल बैरलेक मिल अमेरिकानु डॉलर सीयट नगे युक्रेन रुसिया अर्बुदय अपट केसे बलपायद අදත්න් පැය පහක විදුලි කප්පාදුවක් කපන විදිහට ඉංග්‍රීසි හෝඩියේ අකුරුත් මදි වේවි අදත්න් රට පුරා ඉන්දන හිඟයි ආපු නැව් ගොඩ බෑම ආරම්භයි ටෝච් අරන් හරින් පාර්ලිමේන්තුවේ අඳුරෙන් එලියට ස්ටිකර් සහිත විපක්ෂය දෙමළ ජාතික සංධාන මන්ත්‍රීවරුන් ජනපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවක පුවත් කලාවේ පරිච්ඡේද දෙකක් අවසන් සුනිල් මාදව ප්‍රේමතිලකයන් හා බන්දුල පද්ම කුමාරයන් පෑන් අත්හරි ප්‍රථමයෙන් දේශීය පුවත් දිගින් දිගටම යුක්‍රේනය තුල පිපිරීම් වාර්තා වෙමින් තිබෙනවා ජනාධිපති පුටින්ගේ නියෝගයත් සමග රුසියානු හමුදා යුක්‍රේනයේ අගනගරය වන කිවි දෙසට ගමන් කරමින් සිටින බවයි මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විටත් යුක්‍රේනයේ තුවාල ලැබූ සෙබළුන්ට රුධිර දීමට එක්වන් නැයි යුක්‍රේන ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා මේ වන විට රුසියානු හමුදා යුක්‍රේනයට පහර දෙමින් සිටිනවා යුක්‍රේනයේ අගනගරය වන කිවි සහ තවත් ප්‍රදේශ කිහිපයකින් විශාල පිපිරීම් වාර්තා වෙමින් තිබෙනවා බොහොමිට මේ පිපිරීම් වලට හේතුව රුසියානු ක්‍රූස් මිසයිල් හෝ බර අවි ප්‍රහාර විය හැකි බවටයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. රුසියාව මුලින්ම සිදු කළේ යුක්‍රේනයේ ඩොනෙස් සහ ලූහාන්ස්ක් නගර දෙක අල්ලා ගැනීමයි. එසේම එම නගර දෙක ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගැනීමටද ජනාධිපති පුටින් ක්‍රියා කළා. ඉන් අනතුරුව ඔහු එම ප්‍රදේශ දෙකට තම හමුදා බට කණ්ඩායම් යවනු ලැබුවා. පුටින් එම ක්‍රියාව හැඳින්වුවේ සාමසාධක ක්‍රියාවක් ලෙසයි. युक्रेन पालने यटते तिबू डोनेस सह लूहांस्क नगर देकट बलहत्कारेन एतलुवीम अमेरिकाव प्रमुख बटेर राटपाल दैडी लेस हेलादुटवा मे पुटिनगे हितुवक्कारी त्रस्त क्रियावाक बावाई बटेर नायकेन हंदुन्वा तिबुने इन अनतुरुवाई पुटिन युक्रेने अगनगरय इलक्क करगेन ऐत्ते मेवन विटत किवी एतलु नगर गणनावकट रुसियाव क्रूस मिसाइल वलिन पहार देमिन सिटिन बवाई वार्ता बन्ने समहर मध्यस्थ बटेर युद्ध विशेषज्ञ अनुव रुसियावट युक्रेन अल्लागनीमट गतवनुये पय पहकट तडु कालयक केसे नमुत युक्रेन जनाधिपतिवरया पवसायत्ते रुसियानु आक्रमणयकट मुहुण दीमट तम रट सूदानम बवाई तमा जयग्रहणय करन बवद युक्रेन जनाधिपतिवरया पवसा तिबेनवा युक्रेन हदसी तत्वद क्रियात्मकाई इराट वयसावृद्ध दह अटट बड़ियाट एणु आयुध अतर गणीमे अवस्ताव उदावनवा मे अतर ब्रिटानिया अगमतिवरे अपवसायत्ते रुसियानु नायक तोरागिनत्ते ले वेगिरीमे सह विनाशे मार्गे बवाई मेवन विटात रुसियावट विशाल लेस संबाधक पेनवीमट ब्रिटानिया अमेरिकाव प्रमुख रटवाल क्रियाकरमिन इन्नवा රුසියානු පහර දීම නිසා මේ වන විට 40කට අසන්න පිරිසක් යුක්‍රේනය තුල මියගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. රෝහල්ගත සෙබළුන්ට ප්‍රතිකාර සඳහා වහා රුධිරය ලබා දීමට එක්වන්නේයි යුක්‍රේන ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා. ඒ වගේම මේ වන විට කිසිදු ගුවන් යානයක් යුක්‍රේන අහස් සීමාව තුලින් ගමන් කරන්නේ නැහැ. යුක්‍රේනය රුසියානු ගුවන් යානයකට පහර දී බිම හෙළු බවටද සමහර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇත්තටම රුසියාව ලෝක තෙල් නිෂ්පාදනයේ 12% ප්‍රතිශතයකට අයිතිය කියනවා. එසේම ස්වභාවික ගෑස් සැපයුමේ ලෝක බලපතාවනුයේත් රුසියාවයි. අමරිකාව සහ රුසියාව අතර මෙහිලා පවතින්නේ කරට කර සටනක්. කෙසේ නමුත් රුසියාවට සම්බාධක පැනවීම හරහා යුරෝපයටද බරපතල ගෑස් සහ ඉන්ධන ගැටලු වලට මුහුණ දීමට සිදුවනවා. කෙටියෙන් ප්‍රකාශ කළොත් ලෝක බොරතෙල් සහ ස්වභාවික ගෑස් වල මිල දැන් ඉහළ යන්නට පටන් අරන්. මේ වන විට ලෝක බොරතෙල් බැරලයක මිල අමරිකානු ඩොලර් 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි විශාල මිල ඉහළ යාමක් වාර්තා වන්නේ 2014 වර්ෂයෙන් පසුවයි. ඒ අනුව අපේ රටට මෙම රුසියා යුක්‍රේන අර්බුදයත් සමග තවත් ආර්ථික තර්ජනයකට මුහුණ දීමට සිදුවනු නොඅනුමානයි. මේ ඒ පිළිබඳව අප කළ විමසමකට පිළිතුරු දුන් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත් එරංග කන්ද උඩහේවා මහතා. කිටිකාලිනව එල්ල වෙන්න පුළුවන් බලපෑම අතරින් මූලික වශයෙන් වෙන්නේ මේ වෙනකොට ලංකාවේ දැවෙන
ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන බලශක්ති අර්බුදය විශේෂයෙන්ම ලෝකයේ වෙළඳපොළේ බොරතෙල් මිල ඉදිරියේදී ඇමරිකානු ඩොලර් 120 දක්වා ආසන්න වේවි. මේ අනුව මෙරට දේශීය බලශක්ති ප්‍රබවයන් සඳහා වැය කළ යුතු විශාල විදේශ මුණුමේ ප්‍රමාණය වැඩිවීමත් ඒ වගේම දේශීය වෙළඳපොළ තෙල් මිල වැඩිවීමත් කියන සාධක දෙක අපිට වළක්වන්න බැරි වෙනවා. මේ ගැටලුව නිසා අපිට ප්‍රධාන වශයෙන්ම අපි බල කඳුරුවාදයේ තුල බෙදී යාමකට ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන්ම චීනයේ රුසියාව වගේ පාර්ශ්වයන් එක් පාර්ශ්වයකට ඇමරිකාව යුරෝපය වගේ රටවල් එක් පාර්ශ්වයකට මේ වෙනකොට බෙදී යමින් පවතිනවා. මේ තත්ත්වය තුල අපිට සිද්ධ වෙනවා මේ මහ බලවතුන්ගේ ගැටුමකදී පාර්ශ්වයක් ගන්න. මේකයි දිගු කාලීන ගැටලුව තමයි මෙරට විදේශ ශාන්තිදවලට විශාල හානියක් සිද්ධ වීම. වර්තමානයේ වෙනකොට යුක්‍රේන සහ රුසියානු සංචාරකයන් විශාල වශයෙන් ලංකාවට පැමිණීමෙන් පවතිනවා. යුද්ධයේ කාලය තුල සංචාරකයන් ලංකාවට නොපැමිණීම තුලින් මෙරට දැනට මුහුණ දෙන්න විදේශ විනිමය අර්බුදයේ උග්‍ර වෙන්න හේතු වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් යුක්‍රේනයේ සහ රුසියාව කියන්නේ ලංකාවේ සාම්ප්‍රදායික වෙළඳ මිතුරන්. මෙරට තේ නිෂ්පාදන හා අනිකුත් නිෂ්පාදන රාශිය මේ රටවල් දෙකින්ම මිලදී ගන්නවා. යුදකාමී තත්වයක් තුල අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අනාගතයේ තුල යුක්‍රේනයේ සහ රුසියාව විසින් ශ්‍රී ලංකාව වෙතින් කරන ලබන මිලදී ගැනීම අඩු කරලා ඔවුන්ගේ මුදල් වැඩි වශයෙන් ජාතික ආරක්ෂාවට යොදවීම. ඇත්තටම අපේ මොහොතට ඉන්ධන නැව් ආවට පසුව තමයි ඩොලර් හොයන්නේ. මේ නිසා ඉන්ධන විලට අමතරව ප්‍රමාද ගාස්තුත් නැව් වලට ගෙවන්න වෙලා. ඉන්ධන නැවක් අපේ මොහොතට එන්න දවස් 35කට පෙර ඒ බව දැනුම් දෙනවා. ඉන්ධන නැව් මොහොතේ තියාගෙන ඩොලර් හොයන්නේ තවත් යටි මඩි ගහන්නද? අද ලෝක ඉන්ධන මිල තවත් ඉහළ ගියා. ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවුවා. ඒ කියන්නේ ඉදිරියේදී මේ මිල තවත් ඉහළ යාවි. ඒ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමගයි. දැනට ලෝකයේ තුල ඉන්ධන හිඟයක් නැහැ. නමුත් අපේ රට තුල දැන් මාස කිහිපයක සිට ඉන්ධන හිඟයි. ඊට හේතුව ඉන්ධන මිල දී ගැනීමට ඩොලර් නැති බව තමයි ඉන්ධන ඇමති උදේ ගම්මන්පිල නිතර නිතර ප්‍රකාශ කළේ. දැන් ඇත්තටම ඉන්ධන ගත්තත් හදිස්සි මිල දී ගැනීම යටතේ ඉන්ධන මිල දී ගන්නෙ. ඇත්තටම ඉන්ධන බැර ලක්ෂ 8කට ඩොලර් ලක්ෂ 20ක් හදිස්සි මිල දී ගැනීම සඳහා ගෙව ඇති බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳව කතා කළ සමකී ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම් කරු හා මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා. ඇමතිවර අයියේ අපේ නලි මන්ත්‍රීතුමා ඉන්න පාර්ලිමේන්තුවේදී කියනවා සෙනසුරාදා බැංකු ඇරලා පෙට්‍රල් නැවගත්තේ කියලා. රටට බොරු කිව්වට ඇමතිතුමාට කියනවා අපිට බොරු කියන්න එන්න එපා. වලිගේ නැති ගොනාංගු මේව පිළිගනි. හේතුව දින 35කට කලින් ටෙන්ඩර් එක ලබා දීලා දින 35කට කලින් ඇමතිවරයතුළු සංස්ථාව දැනුවත් වෙනවා නැව එන දිනේ ක්ෂණික මිලදී ගැනීම වලට දෙන දින 35යි ටෙන්ඩර් එක ගත්ත උදා ඉඳලා නැව ගෙනල් දෙන තන. නැව එන දිනය වෙලාව දවස ඇමති දන්න. ඇමතිවරයා මොකද්ද කරන්න තියෙන සංස්ථාවට? නැව් වෙන ෂෙඩියුල් එක. මුත්‍රාජ වලට යන්නේ කොහමද? කොළොන්නාවට ගන්න කොහමද? ඒ මේ ඔක්කොම එනවා තා නිවැරදිව. මේක වේලාසන බැංකුවට දුන්නා නම් සෙනසුරාදා එනකන් ඉන්න ඕනේ නැහැ. ඊසල් නැව බාණ්ඩ ජනාධිපතිතුමත් එක්ක මහරෑ සාකච්ඡා තියන්න ඕනේ නැහැ. මොකද ඩොලර් නැත්තම් නැහෙනි. තියෙනවනම් හදිසිය අච්චු ගැහුවද? නැහැ. තියෙන ටික කලමනාකරණය කෙරුවේ නැහැ. සූත්‍රය මොකද්ද? එකක් ප්‍රමාද ගාස්තු. ඩීසල් නැවට දින 4ක් දිනකට ඩොලර් 18500 ඊළඟට නැව ඩුවෙල් බර්ත් කරනවා කියලා තව ඩොලර් 50000ක් ගෙවුණා තෙල් ඩොලර් නැති රටේ හදිසි මිලදී ගැනීමක් හදිසි මිලදී ගැනීමට අවමය තෙල් බැරල් එකට ඩොලර් 2.5කට වැඩිය ගෙවලා තියෙනවා අපි කියන හෙලි කරන්න මෙට්‍රික් ටොන් 20000කට බැරල් ලක්ෂ 2ක් වෙනවා මෙට්‍රික් ටොන් 37500 නැව් 2ක් ලක්ෂ කීයක් බැරල් ලක්ෂ 8කට වැඩි ඒ කියන්නේ ඩොලර් ලක්ෂ 20කට වැඩිය හදිසි මිලදී ගැනීම වලට ගෙවලා තියෙනවා. මේ අතර ඉන්ධන හිඟය නිසා දැන් එළවලු ඇතුළු භාණ්ඩ ප්‍රවාහනයේද බිඳ වැටෙමින් තිබෙනවා. නුවරඑළියේ එළවලු ප්‍රවාහනයේද බරපතල ලෙස බාධා පැමිණ ඇති බවයි ලංකා ඒකාබද්ධ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ අරුණ නිශාන්ත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ. කොළඹට යන්න අපිට ඩීසල් දැඩි හිඟයක් තියෙනවා. අනිත් එක ඩීසල් තියෙන ෂෙඩ් එකේ සුපිරි ඩීසල් කියලා තමයි දෙන්නේ රුපියල් 40ක් අනිත් ඩීසල් වලට වඩා වැඩි. ඒක අපි ට්‍රාන්ස්පෝර්ට් එකක් දැඩි වියදමක් දරන්න වෙනවා ට්‍රාන්ස්පෝර්ට් එකට. රජයෙන් ඉල්ලා සිටිනවා අැතර මේ අවස්ථාවේදී මේකට වගේ කිතු අය මේකට සම්බන්ධ වෙලා එළවලු ප්‍රවාහනයේදීවත් අවශ්‍ය ඩීසල් ටික මේ වාහනට ලබා දෙන්න කියලා. තඹුත්තේගමද අද එළවලු ප්‍රවාහනයේට ලොරි ආවේ නැහැ. මේ නිසා එළවලු වේලෙන අතර මිල හොඳටම පහත වැටී තිබුණා. ඩීසල් නැතිව වෙළඳන එන්න විදිය නැහැ. මේ නෝකල් උදේ රුපියල් 100යි 80යි දුනා දැන් රුපියල් 60යි 50යි ඒ වෙළඳු නැ ගන්න. නෝමල් එක නෑලු 121 එකේ නෑ 159ක් දීලා ඩීසල් ගෙවි. කෙලේ වෙලා තියෙන මහත්ත හොඳටම අදත් රට පුරා ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා.
මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉන්ධන හිඟයක් නැති බව එහි සභාපති කින් ශ්‍රී රණවක මහතා පවසනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවනය සඳහා ඉන්ධන පිළිබඳව මෙතෙක් කිසිම ගැටලුවක් ඇවිල්ලා නැහැ. සෑම ඩිපුවක් महजन उपयोगी විදුලිය විසන්දි වුණාම කොහොමත් අපි දන්නවා දැන් කළුවරයි කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපූර්ව අපේක්ෂාවක් තිබෙනවා. ඒ අපේ රටේ විදුලි උත්පාදනයෙන් අඩුම ගානේ 70%ක්වත් පුනර්ජනනීය බලය බවට පත් කිරීම. මෙය තමයි අද ලෝකේ පුරාම ඇති ප්‍රවණතාවය. හිරුවෙලිය, සුළඟ, වර්ෂා ජලය, උද්දම් රළ, භූ උෂ්ණත්වය ආදී ස්වභාවික ප්‍රභවවලට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. මේ ප්‍රභව භාවිත කළද ක්ෂය වන්නේ නැහැ. ඒ නිසායි පුනර්ජනනීය කියලා කියන්නේ. නමුත් ඉන්ධන, ගල් අඟුරු, ගෑස් ලද ලෝකේ අඩු වෙමින් පවතින බලශක්තිනුයි. ලෝකේ පුනර්ජනනීය විදුලි බලයට මාරු වෙන්න ක්‍රියා කරමින් ඉන්නවා. නමුත් පුදුමය අපේ රටේ බොහෝ ඉංජිනේරුවන් පුනර්ජනනීය විදුලි බලය කැමති නැහැ. ඒ නිසා තමයි මේසා විදුලි අර්බුදයකට අද අප මුහුණ දෙමින් සිටින්නේ. අපේ රටට පායන කාලය උගන්වන්නේ 5-6 වසරවල ඉඳලා. ජනවාරි සිට අප්‍රේල් වෙනකන් හොඳට පායනවා. ජල විදුලියේ 50%කින් පමණ අඩු වෙනවා. මේ කාලයේදී හැමදාම ජලාශවල ජලය පහත යමින් තිබෙන බව අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ. ඊට පස්සේ ඩීසල් බලාගාරවලින් විදුලි අඩුව පිරිමහ ගන්න පටන් ගන්නවා. මෙතනදී බොහෝ විට සිදුවන්නේ හදිස්සි මිලදී ගැනීම. හදිස්සිය විදුලිය ගන්නෙත් පෞද්ගලික ඩීසල් බලාගාරවලින්. හදිස්සියකට ගත්තට හදිස්සිය ඉවරුන ගමන් තව අවුරුද්දක්වත් මේ ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගන්න සිදු වෙනවා. හදිස්සිය එන තරමටම සමහරුන්ට වාසි ඒ මෙගාවොට් වලින් තමයි කුට්ටිය කැපෙන්නේ. සමහර විදුලි බලවතුන්ගේ හොද්ද බොර වෙනවා. මේ මාෆියාව සෑම අවුරුද්දකටම සැරයක් දෙකක් සිදු වෙනවා. ඒ නිසායි මේ බොහෝ දෙනෙකු පුනර්ජනනීය විදුලි බලයට අකමැති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පුනර්ජනනීය විදුලි බල ඉලක්කේ දිනන්න නම් සමහර විදුලි බල බලධාරින්ව මකලා තමයි ගන්න වෙන්නේ. තාමත් මේ සමහර බලධාරින් ආසම ඩීසල් හා ගල් අඟුරු බලාගාරවලට ඇත්තටම ආස පායන කාලයට පෞද්ගලික ඩීසල් බලාගාරවලින් මිලදී ගැනීමට කොහොම නමුත් මේ වෙලාවේ ඩොලර් හිඟය සහ ඉන්ධන නැව් පමාව පිට මේ විදුලි කප්පාදුව තියලා ඇඟ බේර ගන්න බෑ. මොකද හැම අවුරුද්දකටම සැරයක් මීට පෙරත් මේ වගේ කපලා තියෙනවා. පැය 10 12 කපපු කාලක් තිබුණා. ස්ථීර බුද්ධිමත් විසඳුමක් දෙන්නේ නැහැ. දැන් අදත් පැය 4 මාරක් සහ 5 බැගින් රට පුරාම විදුලිය කපන්න සූදානම් වෙනවා. අහිංසක උසස් පෙළ දරුවන් දැන් අඳුරේ. කුප්පිලාම්පුලට භූමි තෙලුත් නැහැ. ඉටිපන්දම් අස්ප ගණන් අදත් විදුලිය කපනවා. මේ රටේ 95%කට ඔන් කරන්න හෝ ඔටෝ ඔන් වෙන ජෙනි නැහැ. ඊයේත් විදුලි කප්පාදුවෙන් දුක් වෙද්දී අහිංසක පාසල් දරුවන්. පාසල් සිසුවෙක් ජීවිතේ කඩයිමක් තම උසස් පෙළ විභාගයේ. එතෙන්ට මං හිතන්නේ දැන් අවුරු මාස ගණනාවක් මේ රටේ තිබුණ තත්ත්වයන් තුළ කල් ගිහිල්ලත් මේ පවත්වන විභාගය තුළ ඍජු මැදිහත් නිසා මේ විදුලි කප්පාදුව කියන එකට විද්‍යාත්මක ක්‍රමයක් හදාගන්න අවුරුදු 74ක් තිස්සේ මේ රට පාලනය කරපු තට්ටුමාරු දේශපාලනයේ හිටපු සියලු දෙනා මේකට වග කියන්නට ඕනේ. පැය 4ක් සමහර වෙලාවට නොදන්නා විදුලිය විසන්දි කිරීම සිදු වෙනවා. ඒක පැය 4 ඉක්ම යන වෙලාවල් තියෙනවා. ඉතින් දරුවන්ට විශේෂයෙන්ම මේ ගම්බද සහ නාගරික දෙපාර්ශ්වෙම දරුවන්ට මේ විභාගයට මුහුණ දෙන්න බැරි වෙලා තියෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේද විදුලි කප්පාදුව බලපාන අයුරු විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. ලංකාවේ සියලුම රෝහල්වලට මේ වෙනකොට අමතර විදුලිය සැපීමේ පහසුකම් විදුලි ජනන යන්ත්‍ර ලබා දීලා තියෙනවා. මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. එහිදී ඒකට අවශ්‍ය කරන වැඩ සහ උපදෙස් මූලික ක්‍රියාමාර්ග ලබා දීලා තියෙනවා. ඒක මේ අවස්ථාවෙත් ක්‍රියාත්මක වෙනවා. එතෙන්දී අපිට මං නැවතත් පටක් කරන දේ තමයි අපේ අභියෝගයේ සිද්ධ වෙන්නේ අපිට අවශ්‍ය කරන ඉන්ධන ලැබීම මං හිතනවා සාර්ථික කර ගැනීම වැදගත් වෙනවා. අපිට ඉන්ධන සැපයුම් කරන ආයතන මේ සෞඛ්‍ය සේවය සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමුඛතාවය දීලා ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉංග්‍රීසි හෝඩියට අනුව කලාප වෙන් කරලා විදුලිය කපනවා. ඇත්තටම අමුතු කලාප අවශ්‍ය නැහැ. විදුලිය කපපුවම අප දන්නවා දැන් කළුවරයි කියලා.
මේ වෙලාවේ විදුලි කප්පාදුව ගැන අපට විදුලි බල ඇමතිතුමාටත් විදුලි බල මණ්ඩලයේ බලධාරීන්ටත් මහජන උපයෝගිතා කොමිසමටත් කීමට ඇත්තේ ලැජ්ජයි කියලා පමණයි. මේ ලෝකයේ ආර්ථිකයේ රඳා පවතින ප්‍රධාන සාධකයේ ඉන්ධන. ඒතර ඉන්ධන මිල අපිට පාලනය කරන්න බෑ. මේ ලෝක වෙළඳ පොලේ ගැටලුවක් තියෙනවා. ඉන්ධන අපේ රටේ නැති වෙනකොට පිට රටෙන් ඉන්ධන අපි අරගෙන එන්න ඕනේ. ඒතර ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා තමයි. දැන් මේ ඊපෙරද අපි දැක්කා අර අනුරාධපුරේ රැලිය තියලා කිව්ව දේ තමයි අවුරුදු දෙකක් අපත ගියා. ඉතිරි අවුරුදු තුනේ සෞභාග්‍ය දැක්ම හොඳට කරනවා කියලා. දැන් සෞභාග්‍ය දැක්ම බලන්න වෙන්නේ කරුවලේ තමයි. ඒකවත් කරගන්න වෙන්නේ නැහැ. එසා ගෝඨාභිරාජ පක්ෂ මහත්තයත් දැන් දුර දකින්න වෙන්නේ නැහැ. දුර දකින්න බෑ, ළඟ දකින්න බෑ. මොකද රට කරුවලේ රට ෂට්ඩවුන් වෙලා තියෙන්නේ. දැන් විදුලි බල ඇමතිවරයා දැන් සතියක් අපි හොයනවා පාර්ලිමේන්තුවේ මිනිහා නැහැ. මිනිහා කළුවරේ ඇඳ යට ඇංගිලා ඉන්නේ ලොකුගේ පොඩි ගියස්සේ. මං හිතන්නේ ලංකාව මූණ දුන්න දැවැන්තම අර්බුදයට අද තමයි අපි මූණ දීලා. තව දවස් 3-4කට වැඩිය මං හිතන්නේ ඩීසල් තියෙයි. තව දවස් 3-4කට වැඩිය පෙට්‍රල් නැහැ. යනකොට කොයි වෙලේ වාහන නතර වෙයිද කියලා අපිට හිතා ගන්න බෑ. අද බලාගෙන ඉන්න වෙලා තියෙනවා අර මූද දියා නැවුටික ඇවිල්ලා එළිය ගහගෙන ඉන්නවා. අද කන්ටේනර් 5000කට වැඩිය හිර වෙලා තියෙනවා වරාය ඇතුලේ ගන්න ඩොලර්. ඩොලර් දෙන්න මිනිහෙක් නැහැ. විදුලි කප්පාදු නිසා අද පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා විදුලි පන්දමක්ද රැගෙන පාර්ලිමේන්තු සභා වාරයට පැමිණියා. මේ නිසා පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇති වූ අතර පාර්ලිමේන්තු සභා වාරය මිනිත්තු 10කට කල් තැබීමට සිදු වුණා. විසියුණු ව්‍යවස්ථාවේ බලතල භාවිත කර රටේ අර්බුද විසඳන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියා. ඊට පිළිතුරු දුන් අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ප්‍රශ්නය ඇත්තේ 20 නොව ඩොලර් වල බවයි. අද පෙරවරුවේ රැස් වූ පාර්ලිමේන්තු සැසිවාරය සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අඳුරෙන් එළියට ලෙස දැක්වෙන ස්ටිකර් සිය ඇඳුම්වල පැලඳ පැමිණ සිටිනු දක්නට ලැබුණා. මේ අතර විදුලි කප්පාදුවට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුලදී විරෝධතා පුවරු රැගෙන විරෝධතාවේ නිරත වුණා. මේ අතර මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවට විදුලි පන්දමක් රැගෙන පැමිණීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇති වුණා. අද උදේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළත් වෙන පිවිසුමේදී පොලිසිය විසින් මන්ත්‍රීවරයෙක්ගේ රැගෙන ආපු භාණ්ඩයක් පරීක්ෂණයට ලක් කිරීමට ක්‍රියා කිරීම ඉල්ලා සිටිද්දී ඒ පිළිබඳ විශාල වාදයක් විවාදයක් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මොකද එවැනි උපකරණවල අන්තර්ගතය රසායනික විපර්යාසයකට පරිවර්තනය කරන්න පුළුවන් ගෙනවිත් වෙනම සංයෝග කරොත් hina වෙන අය තමයි පාස්කු දින මහා ප්‍රහාරය කරේ. ආව් පසුගිය දවසේ බොරල්ලේ පල්ලියකට ගිහිල්ලත් කරන්න අදපුදේ අපේ ආරක්ෂාව මේක මගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි මුළු පාර්ලිමේන්තුවේම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවට මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නේ නම් ඒක වැදගත් වෙනවා. පක්ෂ නායක රැසීමේදී සියලුම පක්ෂ නායකයෝ එකතු වෙලා එදා තීරණයක් ගත්තා. කිසිම මන්ත්‍රීවරයෙකුට හෝ කිසි කෙනෙකුට අනවශ්‍ය උපකරණ මෙතෙන්ට ප්‍රයෝජනයක් නැති උපකරණ ගෙනීම සම්පූර්ණයෙන්ම පොලිසියට බාර කෙරුවා. ප්‍රශ්නේ තිබුණේ මගේ බෑග් එකේ ටෝච් තුනක් තිබ්බයි කියලා. මම ටෝච් එකක් කරන් ආවේ ලයිට් කපන නිසා. ඉතින් මම ටෝච් එකක් කරන් එන එකයි උපකරණය වැරදි නෑ. ඩැට් එකට ගිය වෙලාවේ කරන්ට් ගියොත් එහෙම ටොයිලට් කරන්නේ කොහමද? ඒකයි මේ ටෝච් එකක් කරන් ආවේ. හරි. පාර්ලිමේන්තුව විදුලි බලය හෝ විසන්ධි උනත් සම්පූර්ණයෙන් පේනවා. මේ සැලැස්ම සම්පූර්ණයෙන් පේනවා. නීති විරෝධී ක්‍රියාවක්. වහාම තහනම් කිරීමට කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේක තහනම් නොකරොත් හතනායක තුමනි අපේ ආරක්ෂාව බරපතල තත්ත්වයකට පරිවර්තනය වෙනවා. ඔබතුමාලගේ විරෝධය ප්‍රකාශ කරා නම් දැන් කරුණාකරලා ඉඳගන්න. දැන් සාමකාමී වෙන්න. ඔබතුමාලා සූදානම් නැත්නම් සභාව මිනිත්තු 10කට කල් තියෙනවා. කොහොම ස්තුතියි.
මෙහෙතුයෙන් පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තැබීමද සිදු වුණා. ඉන් අනතුරුව රැස්වූ පාර්ලිමේන්තු සැසිවාරයේදී ඉන්ධන අර්බුදය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියා. මේ රට හොඳටම හදන්න හොඳටම කරන්න 20 ඕනේ කිව්වා. දැන් 20ක් තියෙනවා. 20 බලතල පාවිච්චි කරලා පාලනය කරන්නකෝ මේ රට. අද මේ රට අඳුරේ. ඉදිරි කාලයේදී වාහන සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් හිඟයකින් තොරව අඛණ්ඩව සැපීමට හැකියයි අමාත්‍යවරයාට සහතික විය හැකිද? අද දිනේ පැය 18ක් පැය 19ක් විදුලිය ලබා දෙනු ලැබේ. මෙන්න මේක තමයි රටේ හෙඩ්ලයින් එක. ලැජ්ජයි. පෙට්‍රල් 92 දින 10කට, පෙට්‍රල් 95 දින 40කට, ලංකා ඔටෝ ඩීසල් දින 8කට, සුපර් ඩීසල් දින 8කටත් මේ මොහොතේ තොග පවතිනවා. ඉදිරියේදී තොග ලැබීමට නියමිතයි. දැනට ගොඩවාමී පවතින ඩීසල් තොගයෙන් විදුලි බල මණ්ඩලය සදා දින 6ක් සඳහා අවශ්‍ය ඩීසල් සැපයීමට පියවරගෙන ඇත. නියමිත දිනට ණයවර ලිපි විවෘත කළ හොත් දැවිතෙල් බලාගාරයේ සඳහා මාර්තු මාසය තුල අඛණ්ඩ සැපයුමක් ලබා දීමට හැකි වේ. ඉදිරි මාස 3 සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 1285.50ක් අවශ්‍ය වෙනවා ඉන්ධන ආනයනය කරන්න. මයි අනාවැකිය පළ කරා අද දවසේ අනිවාර්යයෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මා යාවි කියලා මේ මොහොතේ ඩොලර් 101.741. මෙතන අර්බුදයක් තියෙන බව අපි පිළිගන්නවා. සටන් පාඩ තියෙන පූර්වසෝල මොන්ටිසෝරි වැඩ කළ මේ ප්‍රශ්නේ විසඳගන්න බෑ. ඔබතුමාට ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නෙත් නෑ. 20ෙන් කරන්න පුළුවන් මොකද්ද කියලා දන්නෙත් නෑ. අපි ඉන්නේ අර්බුදයක ගරු විපක්ෂ නායකතුමනි. අපි හැමෝම අපේ රටට ආදරෙයි නා. මේකේ දේශපාලන වාසිය ඔබතුමාලා ආණ්ඩු කරන්නත්, අපි ආණ්ඩු කරන්නත් රටක් ඉතුරු වෙන්න ඕනි. මේ රට බේරගන්න වැඩේ අපි කතා කරමු. විදුලි පන්දම් වල තියෙන කැඩ්මියම් බැටරිස් ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් යනකොට ආපහු ගෙවල් වලටම ගෙනිච්චොත් හොඳයි. මොකද රාත්‍රියේ වඩා හොඳ ප්‍රයෝජනීයකින් ඒව පාවිච්චි කරන්න පුළුවන්. රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ සේවක ගැටළු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ සේවක ගැටළු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ අද පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා. සේවක බඳවා ගැනීම, සම්පත් කළමනාකරණය කර ගැනීම ඇතුළු පවතින සියලුම ගැටළු සැලකිල්ලටගෙන මාස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් දෙන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. මේ රසවට ආපු කාලේ අවුරුදු 44 මේක උසස් වීම තිබ්බා. දැන් මේක අවුරුදු 10කට ගිහිල්ලා අවුරුදු 10 ගන්න දෙන්නේ නැහැ. එහෙම ගොඩාක් උසස් වීම නතර කරලා දිනවා. ගොඩාක් සී පියාවලිය 44ට උනේ නැහැ කියලා නේ කියන්නේ. දැන් මේක 10ට ගිහිල්ලා 10ෙන් දෙන්නේ නැහැ. මේක 80ක්ම රම්කරුව රජියේ දෙකන දාලා ඊට පස්සේ 11 ඉතින් දැන් ඉන්නවා. ඒගොල්ලන් වැඩි කියලා හිතලා එහෙමයි ඉතින් ඒගොල්ලන්ගේ අපි උතුරු නැගෙනහිර ඉඩම් ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති කාර්යාලය වෙත පැමිණියා. කෙසේ වෙතත් පෙර දැනුම් දීමකින් තොරව පැමිණීම නිසා ජනාධිපතිවරයා හමු වීමට නිලධාරීන් අවසර ලබා දුන්නේ නැහැ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. උතුරු නැගෙනහිර ඉඩම් ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලය වෙත අදාළ මන්ත්‍රීවරුන් පැමිණ තිබුණා. කෙසේ වෙතත් පෙර දැනුම් දීමකින් තොරව පැමිණි නිසා ජනාධිපතිවරයා හමු වීමට නිලධාරීන් අවස්ථාව ලබා දී නැහැ. එම අවස්ථාවේ ජනාධිපතිවරයාද ජනාධිපති කාර්යාලයේ සිට නොමැති බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලියුම් කීපයක්ම ලියලා තිනවා අපිව හම් වෙන්න අපිට වෙලාවක් දෙන්න කියලා. මේ හම් වෙලා අපි කතා කරන්න බලාපොරොත්තුනේ නොයෙකුත් ගැටලු ගැන තමයි කතා කරන්න බලාපොරොත්තුනේ. ඒකෙන් විශේෂයෙන්ම අපේ උතුරු නැගෙනහිර බලපාන ගැටලු තමයි මේ ඉඩම් සම්බන්ධ ගැටලුව. මේ ඉඩම් සම්බන්ධ ගැටලුව ගැන දිගින් දිගටම ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව තුලත් මේ ශ්‍රී ලංකා පොජන පෙරමුණට පාර්ලිමේන්තුවේ තුලත් පිටත් උතුරු නැගෙනහිරත් අපි නොයෙකුත් උද්ඝෝෂණ නොයෙකුත් දේවල් කරලා පෙන්ලා තිනවා අපිට මේ ගැටලුවක් තියෙනවා කියලා. අද වෙනතුරු මේ ගැටලුව විසඳලා නැහැ. ගැටලු උග්‍ර වෙලා තියෙන්නේ. ඉඩම් ප්‍රශ්න කියලා ගත්තම මහවැලි අධිකාරී මහවැලි අධිකාරියෙන් අපේ හරක් ගාල් කරා දෙන හරක් ඇති කරන ඉඩම් බෙදලා දෙනවා අක්කර 3 5 බැගින් නැගිනිර ආණ්ඩුකාරතුමිය. උසාවියේ නඩුවක් දාලා තියෙනවා. ඒත් අද වෙනකල් මේ වැඩපිළිවෙල කරගෙන යනවා. පුරාවිද්‍යා ආරක්ෂා කරනවා කියන නමින් තියෙන සමහර Hindu සිද්ධාස්ථානවල තියෙන ත්‍රිශූලයේ ගලවලා පාව විසික් කරලා තියෙනවා. ඉතින් ඒක පිළිගන්න බෑ. නීතිය හැටියට ඉඩකඩම් අපි දෙනකොට ඒ පළාත්වල ඉන්න මිනිසුන්ට ප්‍රමුඛත්වය දෙන්න තියෙනවා. එහෙම නැතුව දකුණේ ඉඳලා මිනිස්සු අරන් ඇවිත්ලා උතුරේ ජීවත් වෙන්න ඒගොල්ලන්ට ඉඩ දීම ඒක නීතියට පටහැනිව කරන්නේ. අපි අමු වෙන්න අපිට අනුකම් දෙන්න සාකච්ඡා කරන්න දෙමළ ජනයා මුස්ලිම් ජනයා
කතෝලික ජනයා ස්ලාම් ජනයා එමුවම්ම සිංහල බෞද්ධ සාගර ජනතාව සමග එකට ජීවත් වෙන ඕනාවක් තියෙනවා ඕනාවක් ජීවත් වෙන්නේ මේ රට සිංහල බෞද්ධ රට පමණක් නෙවෙයි මේක සිංහල දමිළ මුස්ලිම් රට අදාළ මන්ත්‍රීවරුන් පිරිසට අග්‍රාමාත්‍යවරයා හමු වීමට වේලාවක් ලබා දී තිබුණත් ඔවුන් එම සාකච්ඡාවට නොගොස් ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ අදිවාර පනත් කෙටුම් පත නිසා අදත් පාර්ලිමේන්තුවේ වාද විවාද ඇති වුණා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ පළ වූ අදහස් අර්ථසාධක අරමුදලට මේ එල්ල වෙලා තිබිච්ච තර්ජනය ගිලී ගිහිල්ලාද ඒ පිළිබඳව සහතිකයක් දෙන්න පුළුවන්ද අදිබාර පනත යටතේ අර්ථසාධක අරමුදලෙන් අය කරගන්නේ නැහැ කියන සහතිකය මුදල් ඇමතුමා කැබිනට් මණ්ඩලයට දීලා තියෙනවා ඔබතුමාට අත් වශයෙන්ම හැකියාවක් නැහැ මෙතන කියන්න ඔව් නීති විරෝධී නමුත් ඒක කරගෙන යන නිසා අපි අනිත් පැත්ත බලාගෙන ඉන්නවා කියලා පන්නතර පක්ෂෝ ඡන්දෙ දීලා මිලි ලැජ්ජ නැතුව ඒක ගැන කියනවා සමාගම් කියන්නේ යටතට දැම්මේ අර්ථසාධකේ පළවෙනියෙන් සමාගම් යටතට දැම්මේ ඔබලාට ඕන කමක් තිබ්බනම් අර්ථසාධකේ මේකෙන් අයින් කරන්න 2007 සමාගම් පරතරය අනුව ගේන්න තිබ්බා ඔය ගැසට් එක රිවර්ස් කරගන්න නැසෙලා තමයි සේවක අර්ථසාධක අරමුදල විශ්‍රාම වැටුම් අරමුදල් සියල්ල බදු වලින් නිදාස් වෙන්න තියෙනවා සම්පූර්ණයෙන් නැති කරලා කම්පැනි විදියට බදු ගන්න සැරසුවේ තමුන්නාස ඔය කියන පරත මමයි සභානායක හැටියට ඉදිරිපත් කරුවේ ඒ පරතේ දැන් 125ක් අර්ථසාධකයෙන් ගහනවා කියලා පෙන්නන්න පෙන්නන්න නීතිය හදලා හිටන් දැල්ල ජනතුව කියනවා නීතිය නීති වැදුවේ නැහැ කියලා නීතිය හදේ තමුන්නාසලා 2017 පනතට සම්බන්ධ කරන්න එපා මේක ආදායම් බද්දක් නෙමෙයි කොහොම හරි අපි ඔක්කොම එකඟ වෙන්නම් මේකට දැන් ඉවත් කරන්න හරි මාධ්‍ය කලාවේ දවන්තයින් දෙදෙනෙකු අද සිය පෑනට සදහටම සමුදුන්නා. එහෙත් ඔවුන්ගේ පෑන් වලින් ලියවුණු දෑ අප සමාජය තුල අපේ මතකය තුල සදා පවතින බව සටහන් කළ යුතුයි. සුනිල් මාධව ප්‍රේමතිලකයන් සහ බන්දුල පද්ම කුමාරයන් අද ජීවිත ගමන නිමා කළා. අකුරු දෙපයින් නැගීතලා සුනිල් මාධව ප්‍රේමතිලක යන අපේ රටේ පුවත්පත් කලාවේ එක් පරිච්ඡේදයක් අද ඒ පරිච්ඡේදය නිමා වුණා 1944 මැයි 12 වෙනිදා උපන් සුනිල් මාධව ප්‍රේමතිලකයන් මිය යන විට 78 වන වියෙහි පසුවා සුනිල් මාධව ප්‍රේමතිලකයන් සිය පුවත්පත් කලාව ආරම්භ කළේ ලේක් හවුස් ආයතනයෙන් ඔහු සංස්කරණය කළ සිලමින පුවත්පතේ හදවත ඇඳි ගී නිසඳස් කවි පිටුව එකලිතා ජනප්‍රිය වුණා අනතුරුව දිවයින පුවත්පත ආරම්භක අවස්ථාවේදීම සුනිල් මාධවයන් එහා එක් වුණා දිවයිනේ 8 වෙනි පිටුව මගේ හදවත බවට පත් කළේ සුනිල් මාධව ප්‍රේමතිලකයනුයි ඔහු තරුණ අර්ගලවලදී එහා සමගාමී වූ පත්‍රකාරයෙක් ලක්මින ලක්දිව හිරු ආදී විකල්ප පුවත්පත් කලාවට පුරෝගාමී මෙහෙවරක් ඔහු අතින් ඉටු වුණා. ඔහු නිරන්තරයෙන් නිදහස පුළුල් සහ අර්ථවත් ලෙස දුටු අය. ඒ වෙනුවෙන් විවිධ තර්ජන හා ගර්ජන හමුවේද සටන් කළ අපූරු පත්‍රකාරයෙක් බව ලිවිය යුතුයි. සත්‍යවාදියෙකුගේ දිනපොත අන්ධකාරයේ දරුවා මිනිසෙක් සැබෑ කවියෙකුගේ කතාව ජීවිතයේ සුන්දරය ආදී කෘතින් ගණනාවක් රචනා කිරීමට සුනිල් මාධව ප්‍රේමතිලකයන්ට හැකි වුණා. සිලිමින කතුරු දුරේ දැරූ මීමන ප්‍රේමතිලකගේ වැඩිමල් පුත්‍රයා වූයේ සුනිල් මාධව ප්‍රේමතිලකයි. පවරා සිංහ රාජය බහිරව කැලට හුස්ම ටිකක් ගෙන එයි පිට රටින් හෙට ඊළඟ සිරස්තලය ගොඩ මඩ දෙකම පුරවන්නට නියමිතය බන්දුල පද්ම කුමාරයන් මෙරට පුවත්පත් කලාව සිය පෑනින් ජයගත් අතර පසු කලෙක ඔහු රූපවාහිනී මාධ්‍ය නවම මාවතකට යොමු කළා ඒ මුල් පිටුව ආරම්භ මෙනුයි 1956 ජූනි මාස උපත ලද බන්දුල පද්ම කුමාර මහතා මිය යන විට 72 වියෙහි පසුවා 1970 දශකයේදී සරසි රැජින සහ කුමාරි වැනි කාන්තා පුවත්පත් ආරම්භ කරන ලද්දේ ඔහුයි යෝන් සංග්‍රහවල නිර්මාතෘව ලෙස බන්දුල පද්ම කුමාරයන් විරුදාවලි ලැබුවා එසේම තාරුණ්‍යයට ටැබ්ලොයිඩ් පුවත්පත් කලාව හඳුන්වා දෙනු ලැබුවේද ඔහුයි ඔහු පසු කලක ලේක් හවුස් ආයතනයේ විධායක සභාපති දුරේද හොබවනු ලැබුවා විශේෂයෙන් පත්‍රයේ මුල් පිටුව රූප මාධ්‍යට ගෙන ආවේ ඔහුයි ඔහු අප සියත ආයතනයේද සෑම උදෑසනකම මුල් පිටුව ඉදිරිපත් කළා බන්දුල පද්ම කුමාර මහතා මුල් පිටුව තුලින් මෙර
රට ටෙලිවිෂන් කලාව සහ පත්‍ර කලාව අතර අපූර්ව සම්බන්ධතාවක් ගොඩනැගූ පළමු පුද්ගලයායි. ආදරණීය සුනිල් මාධව ප්‍රේමතිලක යානනි, ආදරණීය බන්දුල පද්ම කුමාර සහෘද යානනි, වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ බලවත් ශෝකය. රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්, ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.